වඳරු රංචුවක් ලොකු ගහකින් බිමට බැහැලා නිදහසේ කෙළෙ දෙලින් කල් ගත කරනවා මෙත පුංචි පුංචි පටව් ගොඩක්කින්නවා. එක පාර විශාල ශබ්දයක් හනවා. ශනයි තපපර ගාන ඇතුරට පුංචි පටවටියත් එක්ම වඳු රංචුව ගහ ඩට යනවා. මේකදය බලගෙන කෙනෙකුට හිතා කන්න කොහොමදේ ංචි පටවුට ච්චර ක්නට තමන්ගේ පටිය හොයාගෙන ගිහිල්. මේ ආරක්ෂා කරගත්තේ මේ මදදුරටේ ඇත මඳදුරංචුව කියලා හොල බලකොට උඩ බලගුට තේරනවා එක කෙන තම තමගේ පැටව් හෝමාරු කරගන්නවා මොකද වෙලා තියරන්නේ ඒ ද්්‍යෙත් එක් දත්නම් මේ අවදානමත් එක් ඇතිවිච්ච බහන තත්වත් එක් ලඟම හිටිය පැටි අරගෙන පොඳුරෙක් හරීමනත්තං වැදිරියක් හරි මේ පැටව්ටික උඩට අරන් ගෙනවා. ඊට පස්සේ තම තමඟ පැටව් උඩදි හෝමාරු කරගන්නවා. මේ විදිට තමයි කැලේ සත්තු තමන්ගේ පුංචි පැටවු්ටික ආරක්ෂා කරගන්නේ. ෙ තු හෙමරනුට හිතල බලන සමාජඇතුලින්න්න අපේ මනිස්සු තමන් දරුවන් ොයි විදිහයටට රක්ෂා කරන්න කියලා. ඔබට මතකන මෑත කාලේ කොයිතරම් අකාරුණික අස සංවේදී සිදුවීමම්ට වාර්තාාව වුනද පුංචි දරුවන් සම්න්ධය සහරලාට දරුවන් ගනිකාවෘතේ නියලෙන්න්න දාලාතියනවා බලහත්කාරෙන් තව සහර දරුවන්ට පහරදනවා දංවවැල් දාලා. දඩුවන් කරම මෙිනි තත්වයන්ගෙනට මේ මඇත දින කිහිපය තුළ වාර්තා වන. එ චොට්ටක් මේ අලුත් අවුද්ධ ඇතුළේ. අපේ දරුවන් ආරක්ෂ කිරීම පිළිබඳ ලමා හිංසනයටට පත් නොවී අපි දරුවවා නාරක්ෂා කිරමගෙන අපි ිටක් කතා කරමු අපට තෙන සජ වගගේම පිළිබඳවවා නීතී පිළි දනවත් වනොත් අප යම්විදක අපේ හහිංසක දරුවන්ගේ ජීවිත බේරගන්න ය මේ කරදය මුදුව ගන්නට පුළුවන් කමක්ල බේවි. අපි අරාධනා කලා පොලස් ළමහා කාන්තා අපයෝජන නිර්රණකායංශයේ මහජන සම්බධ ශ ස්ථා ප ප ා පලි රක්. මනෝච සමර්සේක මහත්මත යිබන බතුමාට සුබ ලුත් අවරදක් වේ. අයිබවන් ඔබටත් ජාතික නාලිකාවටත් විදශයක වර්ශය සුබ නවසරක් ව. වෙන්නවන තුමාගේ දැනුම අවබෝධය සහම මේ රසවත් ඉදිරිපත් කිරීම අපි හරි වැදගත් අපේ සමාජය දැනුවත් කරන්න. හට මමඒ පටන්ගත්ත වගේ අපේ දරුව මේ වෙනකට කොයිතරම් අවදානම් ත්වයකට පත්වෙලා තියෙනවද.ඒ එකකැන පුංචි දරුවන් ඉතාම අකාරුණෙ කාරය වැදි වැඩවට යොදවන දෙවල් සම්බන්ධය වාර්තා වෙනවා මොකක්ද මේ සමාජ තත්වය. නලින් දැන් හහිදන්නේ වර්ශයආරම්භ වෙනකොටම අපි ඉතාමත්ම කනගාටු දායක පවෘතිකපයක් අහරන්නට ලැබුණ මේ විශේෂෙන්ම බාලස්කාර දැරියන් මුදලට විකිනීම පිළිබඳුරු. ඇද මේක ඇත්තටම හරි හ සංවේදී කතාවක් මට මතක් වෙනවා ඇතකොට ම දැනට වසර අඩුම පහලෝකටවත් ඉස්සල්ල මෙවැනි ඉතාමත්ම සංවේදී විමර්ශනයක් කරා මේ මේ දියනිය මේ දැරිය ඇත්තටම ඉතාම දෂ්කර පලාතක මොනරාගල දිස්ශ්‍රික්කයේදලත් කිලෝමීටර විසි පහක් තිහක් ඇතක පදිංචි ඇයට මව හිටියන තාත්තැක්ක තමයි ජීවත් වනේ. ග්‍රාමීය ගොවි පවුලක් මේ දියනෙ වයසවුරුදු දාහතරක් දහතුනක් වගේ වෙනකොට ඇයි අම් අතවරයකටේ ප්‍රදේශයේ පලාත කෙනෙක් අතින් ලක්වෙනවා. ඒ ලක්වීමත්ත එක්කම ඇය විධ විදිහට පසලද්‍යාපන කොහම ලින්ද මේක් පුංචිකාල අප ෝජන ලක්වීමේ ප්‍රතිපල අධ්‍යාපනය හැරවීම. අධ්‍යපනේ දරන්නට තරම් ශක්තියක් හයියක්ක් නෑ නි පස්සේ. ඇය ඊට පස්සේ ඇගේ හිතවතියක් මාර්ගයෙන්ම කොළඹ ප්‍රදේශයට එන්නේ ඇත්තට මේ අර. මේ බියටි සලෝන් හක වැඩට කියර තමයි ගන්නන්නේ ඒ ඇැනව. තියෙන්නේ මේ කාන්තාවන් හැඩගන්නව මධ්‍යස්ථානන්ත ප්‍රමාණතියවනඒ වගේ තැනකට ගෙන්න්නනවා ඇව සේවය සඳහකය තමයි ගන්නන්නේ. හොඳට අහගන්න නලින් මේ ගිනල්ලා ඒ පාලිකාව ඒ භාරව කෙනා මේ වගේ තව හිටිය ගැනු දැරියෝ ඒ වෙනක කොට දයපාලවක් විතර මේ ඇත මොනරාගලින් ආපු ගැනු දරුවවා හරිප්‍රියම නාාපදරුවෙක් දියනිය. ඇයට කිවවා ඔයා කැමතිතාක් මාසෙකාලයක් මං වවැට දෙෙනවා ඔයා මේ අපේ කණ්ඩයමත් එක් ඉන්ඩ බබේ නවතැ පොට වෙයින්න කිම දෙයන්නහට කෑමබීම සේලු දේල්ලබෙනවා. ඒ ඒට පසේ මාසකට පස්ස ීරණයයක් කරන්න මගේ තැ වැඩරනව ැදෙ නැත්තවාට අන්න ප ම ඒම මයි කිව්වේ. ඇතරම දැන් දැරිය ඇත දුෂකර පලාාතකකිදලා ොළටාහම එට මේක අමුතු පරිසරයක් නේද. එකේ කජාතියකාන්තාවම විධාය ජංගබදුරථන කාලේ අඩුනක් පාවිචි කරපු හිටිය. එතකොට මේ අය හරි ලස්සරට අදින කොඩ හදනෝ පිබලට න්න ඇගුල අතේ සල්ලි ගැසෙනවා ඒගොල හරිවිනෝදකාමී ජීවිතයක් මේ මාසයක කාලය හවසට මයි ගලේ ටයනති හුවම කියන්නෙ ොහදක් කියන්න ුම කියන්න මේ ප ජෝ හසතම තියෙන කියලා යනවායිතින් මෙහම සතියක්විතන යනකොට මේ දියනිය දැමේ දරිය යට හිතවත්වෙනවා තව වගේ ඇත දුෂ්්‍ර පලාාක ගැහැනුලමේ. යග අහනවා මේ මොකද මේ කරන වැඩ ගලන් ගරස්ව ොක්ද කහද සලොන් තියන්නේ එතකට එය කියනවා හමික් නෑ. කරන්න මෙන්න මේ ව වැඩ ක අපවග හිල්ල මේ වැඩම් මුදලට තමයි දෙන්නන්නේ තකොට මුදලක් ලැබෙනවා එකෙන් අපිටත් ගන්නක් ලැබෙනවා විහරිස ස තුටෙන් ඉන්නන්නේ අපිට මේ සියලු දේවල්ල බිලතියන්නේ වැඩම් හිඳද වාටත් කැමතිනක් ඉඩ පුලුවන් කියන කතාව කියනවා ඊට පස්ස ඇත්තනම සතියක් දෙකක් කියැනකොට ද මාසක කාලයක්දීපු කාලය සති දෙහෙකින් අරදිියරී අරළමයක් කියනවා මඩම්ට නෑ මඩම් මත් කැමතිීමට මාසයක් ඉන්න ඕනෙ න ඇත්තනම වෙහිතන්න නලින් කොත චරණනම් පහත් වෙදිහටද මේ කටයුත්ත කරෙන්න කියලා මේ මේ දරුාව මේ දියනය බාලවෑස්කාර දියනී ඔය කරන කාන්තාවට ඊට වැඩිය වයසක දියනිවරු ඉන්න කෙනෙ. පළවෙනිි දවසේ මුදලට විකුණනවා යම් පුද්ගලයකුට අප හිතමමුකො රුපියල් තුන්දාහැ කියලා. රුපියල් තුන්දාහකට විකුණ පන්සී අයි ළමෑයටට දෙදාශ පන්සීයක් මැඩම්ට ඊට පස්සේ පළවෙනි දවස්සම තුන් දෙෙනෙකුට මේ දියනිය අලවි කරනවා මුදලට ඒ කල්ලා. දිගින් දිගට දිගින් දිගට මේ කටයුත්ත කරගන න කරගන ගිහෙල්ලා ඔය කියන කාන්තාව මේ ළමයාගෙන් පමණක් උපයාපුමුදලින් ඒ කාලේ ඉතාමත්ම නවීන සුකෝප බෝගීවාහනයක් ගඩ තරන් මේ මෙළදාම ගියා කියන්නකු හරි ඉල්ලුම මේ ළමයටාව එතකට මෙවැනි තත්ත්යකදි දැන් මේ තාත්ත දැන් ඔබ කිව අර අර කතාව හරි පුදුම කතාවක්නෙ නැලින් පුංචි පටවුටික වදර රංච ගට ගෙන හිල්ල තමයි හ මරුරගන්නේ සත්වලෝක නේ. එතකොට බලන්න කිසිම වෙලාක බලු පැටියක් එපදු හ බලුවන්ම දාලයන්නනි ඒකන ඇත්තකතාව එතොට මේ තාත්තා දැන් ර ඇත පලාාතේදල දැම්ේ දුව ලියම් යාවන තාත්තටම ොහොඳින් ඉන්නවා දවසක තාත්යිවා දුව බලන්න කොලඹ කොළ බැවිල් ඉතින් මේ දුව පදිංචි වෙලා හිටපු බෝඩිමගාව ඉන්නකොට උදේ පන්දරමේ තාත්යි කොට දුව ඇවිල්ලනෑ වැඩ කිහිල්. ති මේ ත අත් මහා පාද හිද වෙල්ල මේ පහට විතර ල්ල ැනට හිල්ල තති සහකටේක ේ කබන ම හන ේද මනි ස්වාහන ති දකු නුසයකකිද මේ කවදන්කල් නොකද ම හෙදලා මගේ දුව න්න්න මෙතන වැඩකනවා හි රස්සාාවක් ගේ ද කහදර නුස මේ එකක දන්නවා දැනගෙන ඉතින් ඇත්තටම ඒ පුද්ගලයෝ නොකයා කියනවා දුව කරන්න මේ රස්සාාව කියලා. එතකට දැ ෙන තාත හොඳරමක ඇතියෙන් ඇති ඔබ හිතන ගහ ඇදන අන්න්න ඇති. ඒනවාට උදේට විතර වෙනකොට ඇල්ලයිතින් තාත්ත ගත්තර මංහිත මේ කාල හැටි රපිය ප දා ද මිමල තාත්ත යන්න පිටත්වෙන්නේ ඔලු අතගාල පුතේ ප්‍රවේශමින් කරන්න අහුවෙන්නං එපා බලන්නකො මේ මනුෂ්‍යයෝ අර සත්තුත් එක් බලන්නොට කොතනද ඉන්න කියර එකනන්න තාත්තද දැනගත්තා දැනගන කියන්නේ කල්පලාින් කරන්න ව අපේ අත ඩංුවට ගැන අපිේ ලොකු මර්ෂණයයක් කල කරපු යි සියලුදන අපි අත්ත ඩංගුවට ගන්නවා දරුව බාරේට ගන්න අරගත්තම හොදම කතාව තමයි න් මේ අමයගේ වයිස බලන කොට පිට අවස්ථාවය උපන්න්නක් අතේ ති න නැ රු සේ ද පාද ල පරා දසේට ඩයි. තාමත්ම දරමුව පාදයක් යක ඒ ්‍රී ෂනය කිය වරදට ස යුක්ත ව. එඒතකට දැන් අපි මේක අනාර ය කර ැ කට තු කර ක පි ට වශ ප ප රශව වෙනන එත දැම් උපෙන්න්ද දයන ොරාගල ඔබ පිළිගන්ඩ මේ තාත්තා කොහු මහරිගිහින් ඔය කාරයාල වෙල කොහමහරි ඩගාල වඩගාල මොන මහරි කල්ලා හැදුවනි උපෙන්න්නක් කොයි සවරුදු හාට වඩිය දාල ත් කලා ඉහමත් කලා. ති එතකොට මෙන්න මේක තමයි නලින් ඇත්ත තත්ත්වයබහුතරයක් නෙමයි හැමෝම නෙමෙයි කරන අය ඉන්නවා. ඒ කරනය මුදල් ලැබෙනවානන් තවන්ගේ දරුවාද කියලවත් සමහර වෙලාවකට තැකීමක්රන්න නැති තරං. පහමට ඉතින් මේ කතාව සත්‍ය කතාවක් වෙ ආයත් එවැනි කවක් අහන් නැතිවිදිට මේේ සමාජය පත් කරගන්න අපි හමෝට මස වගේ මක්යන ගෙන අවාානය ඉන්න එක ද යමික්ි බලවයිස්කාර දරුවක් වන්න පුලන් ැියක් වන්න පුළුවන් පංචි දරුවක් වන්න පුළුවන් ඒගේ ගනිකවෘතිය වගේම වෙනත් හිංසනයට පත්ව කාරනතන වැඩි හිටියෝ කරන මහරකාරනාවට දරුවන්වා යොදවගන්නවා පහරදේම් කරනවා ගේ කාර ඇතුලළ දන්ව දල ගහන මටමට පත්තු ලතින. වනි මේ දවල් වලින් දරුවන් ආරක්ෂා ක ලංකා පවතන නීතිය කොයි වගේ. ිලක්ක ති දඩුවම කිය ගත්ම දුුවම කිය ක්ති යන දඩුවම් ර්ග පහට ද ි හකට දන්න පුලුවන් රදක් ම දන්ුවම් වර්ගත න ට ර ද බෝතල ම ර වක දමග ද න තින දඩුවමක්ම කෙේ තත් දටුවම් කිරීමේ අයිය දෙමව්‍යියන්ට හ ගුරුවරුන්ට නොමැති බව තරයේ මතක් කළ යුතුය. දඩුවම් දීමේ අයිතියක් නැ දෙමවවියන්ට හෝ ගුරුවරුන්ට. එතකොට මේ දණ්ඩුවම කියක දැන් අද අර්ථතන කර බලවට ශ්‍රීලංකාේ තිබුණ නතියක් මේ කස පහරදීමක අර්දක්ල් හුනාහම කස ම ශ්‍රත්තරයකගු බලතලතින කසන් හන්න නියෝගරන් ඒ එකකත් අයින්ගල තිනෙ කියැනෙ දැන් අද වැඩකොට ශ්‍රී ලංකාව අපේරට සහල් ලෝකයේ ඉතාමත්ම දියුණු සංවර හැදියාවක් තියන වැදගත් රටවල්වෙල ය පහරදීම ශාරීික වදහිංසා කියනක කෙනෙක් දරුවට පහරදක් කියෙන වැ හිටෙක් දරුට පහරදුනෙන කාරන ප කියෙන චාරීරිව අදහිසා දීමේ ක්‍රමය අපි අන්වෙලයි එක ඔබටත් පොදයි උබ හිතනේ වැඩ කරනක් කියලා ඔබ ්‍යාහිතන මහකරි වර්දක් කර කියල පරටකෙන උල්ුවට පොල්ලගින් හඩ බෑ ට යන දඩුවම් ක්‍රමේද තියනවා. රකටන ොහම ශීරලික පදහිනිසාස කියන එක අදාල වෙන්නෙම නෑ පෙන්ඩ මැන ඒක නිස්සා පහරදීම් කරන්නට බෑ දැ විස්සරනඟර කතාක් කිය දමිගොටු දාලා ගැහවවා ගහමවා හොදයි මට මහොතක්න්න මනචම පි වෙලාලව බලමුඒේ දරුවන්ට දඩුවම් කරන වැඩිහිටයන්ගැෙන. ස්ස කාල ඇත තිවන ි පපුංචිකාල්ලතින දමිකට දගන ද ම හරම් දිමකොටත් දාලා ඇඟත් පුරාාවුන් යනකොට දැන්තල්ලක් ගහල්ලා. එහෙම හැදවලු හැදිච්චයකෝ දැන්නලින් බලන්න දැන් බොහෝ වෙලාට දෙමවපිය ම ශාරීරිකව වදහිංසා කන හරි අඩුනේ දැන් දිිකුට හොහඇන්ඩත් ෙත්න මේේ එත එෙම ප්‍රහරතිී දැන් සිද්ධ වෙන්න නෑ එතකොට දැන් ඔය ම නංගු ටිකාලා හැදුලක සමහරය කියන ති හැදිච්ච අපි ද්ඩින හැදිච්චායි ඇති නමුත් දරුවන්ට ම දවසකුත් පැහැදිලිම වගකීම මේ අතනතිින් ප්‍රකාශ කරළ දඩුවම් තියෙනවා හැබැ ඒක ශාරීරික වදහිංසානේ දිනක් ගහෙල්ල අම කිසි වැඩසටහනක දෙමවපියෝ ශාල ප්‍රමාණයක් ඉන්න වේ උසස් පෙලට දරුවන්න තුළත්කර ගනීමේ උස්වයක් ඒ නලින් ප්‍රසිද්ධම ශ්‍රී ලංකාේ බාලිකා පාසලක්. ඉතාම ඉහල ලක්ුණු ගන්න පාසල ඉතාමත්ම භිමානවත් පාසලක් ඒ පසේ මදේ මිිය දනවත්කකිීම වැඩසරහට හහි එකට ඒේ ගන්නවා ම හැම වසරක මර මේ උසස් පෙලට ඇතුළත් කර ගැනීමදේ අම්මවහෝ තාත්තවයික දරුව ඉන්නවන. ඒ කාලයක් කර මයි වැඩසහන ගොඩක් කල් කලා. ඒ අමගේ එකද එක දවල්සක් ැහව දරුවකුට පහරදීල නැති අම්ම කෙනෙක් හෝතාත්ත කෙනෙකින් නොනන් අත උත්සන්න කියලා. තොද මේ සාමාන්‍ය පෙල ඒ ය ගත්තු ළමයින්ගේ අම්මලතාත්තල තමයි උක්මහහි එක අම්ම කෙනෙක් අත යිස්තුවා.ඒ අම්ම අත උත්සල යක වනෑ ම කවදාවත් මගේදුවට ගහලනෑ ම කිසිමල දිහකවද හිංසාාවක් කරලනෑ නෙ මගිදව. ය ඒනමයක් ගත්තා මෙ විශ්වවිද්‍යාලයටනකත් ලක්වන්නඩ කිසිකෙනකුට බෑ මං මේ දියනිය ඉස්සරහ කියන්නේ මම ජීවිතයයට මගේ දරුවට පහරදීමක් කලන්න නෑ මංඒ අභිමානයෙන් කියන්නේ. හැබැයි මම පැහැදිලි මේ සභහවි කියනවා මම මෙට දඩුවන් කල්ල තියෙනවා. අන්න බලන්න නනේ නතකොට එහ දඩුවමයි පහරදීමයි දෙක් නේද. දඩුවම් තියෙනව දරුවට යම්ය අවස්ථාවල ද දඩුවම් කිරීම අවවමනාව තියනවා කළ යුතුයි? ක්‍රමවත්ත ඒක අපි නිතරම කියන්න මේ මහම් මෙෙලෙච්ච විදිහට සතකුටවත්. නේද. දරුණු විදිහට තිෙරිසම් විදිහට පහරදීල මහා පුදම විදිහට කරන දේවල් තියනවා දෙමවපියෝ. විශේෂයෙන්ම සමහරක් අතලොස් බොහෝම ස්වල්ප ගුරුවරු හරි ඒග ලන් ම් කෙල්සි ප්‍රතිරපයක් ගුණනග ද මහර කියනවාන ඒසටකි වනගේ මෙයාදන්න ය එහම හදනව පොඩි නමක් ිෂකෝලික. හදදල අරම නුස්්‍යාව මේ අහක යන ලෙඩකට පටලවන කලි කරන්නේ. ඒ කි කර නිස්කෝල වන හරගෙන නේද ඇති මහිතන්න එක ොකල යුතුයි දරුවන්ව බහෝම හොදට යහමකට ගැනීම ක්‍රබේද යන රව හහිසනට පත් දරමට පත්ල කිය මක්ද සමාජයක් විතට යන්නන තැන දුරකතන්ක තිබ . ඔබදන්නයි දුකතන හතරක ම හන විසිමයක දුරකතනන් ටේ ො ල ද රල දයන. ඒව ේ ඇත පොලස් ලස් ාන මහකාත පයජ නිවාරණ හරයන්ශය අප ටති ග්‍රන් පස් කොළ දා හතර ඒේ දුරකතන්ක ප හම මතක්න බිදවයිකයි දක හතරයි හතරයි හතර හතර හතරයි හතර ඕනමක කගට දුරකතනේ හරහ තමන්ගේ තොරතුරදන්න පුළුවන් තමන් දන්න තුර රත් දෙන්න පුළුවන් අප හමේ ද. කෝන්තර ඉඩන්න හුල්ල ව ගතා කරන්න එප සමහල්ලාට විදධ දේවල් කතාගල හනම් කිලමට ක්කන්ඩ කියියක් ගන්නවාද ඒන කැක්්ම කියල හිත තරයක් ඒහකි දේව එනිසා හරි හොරතුර අපිට දෙන්න පැහැදිලිවදෙන්ඩ වගකීමෙන් අපි ඒ කිසි කෙනෙකුගේ අන නතාවට හනනියක් කරන්න අපි ඒ පිබඳ විර්ෂණයයක් කල අසාානයට ලක්වෙච්ච දරුවට අනි ාරම ත්‍යයනු කුල පිසරු ලබාදලව න ග ීමම පකාශගදන්න ත දගත් අු තවර හමෝම. ඒ දරන්වා ක්ෂක කරන මන්ගේ දරුවන්ගේගන හැ දරුවක් ගෙනම හිතන්න පුලුවන් මේ හැම දරුවක් ආරක්ෂාව වවා නිසකම ඒ කොත්තන කොහ දරුවකටකට ත්ක් වෙනවන රදක් වෙනවන හහිරිහරක් වෙනවන අපේකට කතානොකර නොන්න තාහන තැන්ඇතුම සඳහ කල ඇත කතාකල කියන්නට තමන්ටෙක් නිපන බයින තමන්ටේ ේ මුද කරන බයින අඩුවත්ම කතාකල කියන්න ල හරි තුරතුරටක දෙන්න අනන්න වගේ වෙලාගම දරුවන් ේරකන අපට පුලුවන් කමක් ලබේ ති එල්ි මතකදව සි සමම පොලස් ම හකාන්ත පයෝජන නිාරණ කාරශයේ. හන සම්බත ශ ස්තා තිපති ප්‍රා පල ප ක්ෂ හ තු ද හ දරුව ක්ෂ ගන පිටව දනවත් ට තුති තුමට න ත හට සබඳධ වෙමවා.